මනරංජන රාමනායක මෙතුමා කළ ප්‍රකාශය බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි දාගමටත් අපේ ශාසන රකින්න බුත පුත්‍රයන් වහන්සේලාටත් විශාල නිගරුවක් කරලා තියෙනවා. මේ නිගරුව ඉතාමත්ම බොහොම වේදනීය කනදාහරු දෙයක් තත්ත්වයක. ඒ නිසා මම මේ අවස්ථාවේ කියනවා අපේ එක්සත් ජාති පක්ෂයක් කියන්නේ විනය තියෙන පක්ෂය. මේ එක්සත් ජාති පක්ෂයේ ශක්තිය තියෙන විනය තුලයි. මේ රංජන් ඇමතුමා කළ ප්‍රකාශය ඉතා බරපතල බොහොම නිගරු ලෝකෙටම කළ වකිලතු රහිත ප්‍රකාශය. මේ අතර ස්ථාන කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. බුද්ධ ශාසනය ඇතුලේ භික්ෂු විනය සම්බන්ධයේදී ගිහිව මැදිහත් වෙද්දී හරි ප්‍රවේශම් වෙන්නට අවශ්‍ය කරනවා. එක හාමුදුරු නමකට එල්ල කරන චෝදනාව එල්ල කරන්නේ සමස්ත මේ 30,000කට අධික භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙනයි. අනිත් පැත්ත හිතලා බලන්න මේ දේශපාලකයෝ ඔක්කොම හොරුයි කියලා කියනවා. අපි දන්නවනේ රංජන් රාමනායක මහත්තයා හොරෙක් නෙවෙයි කියලා. එතකොට එහෙම පොදු කරන්නේ කියලා කතා කරද්දි මේ ඔක්කොටම මේක වදිනවා. ඒ ඇමතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ ගිහියෝ පැවිද්දන්ගේ විනය පිළිබඳ කතා කරද්දි මේ සමාජය ආගම මූලික කරගත් සමාජයක්. එම නිසා මේ වෑදී ප්‍රවේශයෙන් සහගතව කතා කරන එක හොඳයි කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. රංජන් රාමනායක මහත්තයා ඉදිරිපත් කරන මත එතුමාගේ තර්ක වොයිස් කට් වලට හැමෙකම අපිට වගකීම ගන්න බෑ. මට පෞද්ගලික වගකීම ගන්නත් බෑ. පක්ෂයක් ඉදිරියේ එක්සත් ජාති පක්ෂයේ වගකීම ගන්නත් බෑ. ඒ ප්‍රකාශය මම තරයලා දකිනවා. එතුමාගේ ඒ ප්‍රකාශය පක්ෂයේ මතෙවත් අනිත් මන්ත්‍රීවරුගේ මතෙවත් නෙමෙයි. ඒක එතුමාගේ පෞද්ගලික මතය.